2015 ප්‍රාග්ධන ආයෝජන තීරණ වලින් ආපු ඊළඟ ගානට අපි යමු. සමාගමක් මුද්‍රණාලයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටි මේ සඳහා අවශ්‍ය කරන මුද්‍රණ යන්ත්‍රය මිලදී ගැනීමට අදාළ මුදල් ප්‍රවාහ පහත දැක්වේ. ගැණුම් මිල දීලා තියෙනවා, වැඩිම සකස් කිරීමේ වියදම සවි කිරීමේ ගාස්තු දීලා තියෙනවා. අපේක්ෂිත සුන්බුන්නගේ ඵලදායී ජීව කාලය ලක්ෂ 5ක් හා වසර 4ක් වෙනවා. මෙම ව්‍යාපෘති ආරම්භයේදී ලක්ෂ 5ක කාර්යක ප්‍රාග්ධනයක් අවශ්‍ය නැතර එය ව්‍යාපෘති අවසානයේ දුප්පලබ්ධිය යන්න බලන්නේ කියලා තියෙන එක. ඊට පස්සේ අපිට දීලා තියෙනවා ළමයි අපේක්ෂිත ආදායමයි මෙහෙයුම් වියදමයි ෂයද ඇතුළත්ව තමයි මෙහෙයුම් වියදම් තියෙන්නේ. ඉල්ලනවා මොකද්ද? අන්තර්ගත අයිතම වෙන වෙනම දක්වමින් ආරම්භක මුළු මුදල් ගලා යෑම. ඒ කියන්නේ ළමයි බින්දුවෙනි අවුරුද්දේ මුදල් ගලාගෙන යෑම පෙන්වන්න තියෙනවා. ඊළඟට අවුරුදු 1 ඉඳලා 4 දක්වා වාර්ෂික මුදල් ගලා යෑම හා ගලා යෑම ශුද්ධ වර්තමානගේයි වර්තමානගේ මත පදනම් වෙ යෝග්‍යතා පිළිබඳ නිර්දේශයක් දෙන්න තියෙනවා. හරි, අපි මේක හදමු. දෙදස් පහළවේ ගානට අපි අවධානය දෙන්නේ. හරි, මුලින් ඉල්ලන්නේ පළවෙනි එකෙන් ඉල්ලන්නේ ළමයි ආරම්භක මුදල් ගලාගෙන යෑමනේ. එනවා පිළියෙනවා ආරම්භක මුදල් ගලා යෑම. රුපියල් 1000 වලින් මං හදන්න ගන්නවා. ඒක අපිට ලේසි හින්දා. හරි, දැන් ළමයි අපි කියවමු ආපහු. ගැණුම් මිල 2000 කියන්නේ මා දන්නවා වත්කම ගන්නෙ බින්දුවෙනි අවුරුද්ද. ඒතොර මේ ආරම්භක මුදල් ගලා යෑම කියන්නේ බින්දුවෙනි අවුරුද්ද මුදල් ගලා යෑම. එහෙනම් නව වත්කමේ පිරිවැය. නව මොකද්ද මේ ගන්න යන්ත්‍රයක්නේ. නව යන්ත්‍රයේ ගැණුම් මිල, නව යන්ත්‍රයේ ගැණුම් මිල 2000යි. ඊට පස්සේ වැඩබිම සකස් කිරීමේ වියදමත් මේකට එන්න ඕන. මොකද ළමයි ඔය LKS 16 කරලා තියෙනවානේ. එතකොට LKS 16ට අනුව වත්මේ පිරිවැයට මේ වැඩබිම් සකස් කිරීම පිරිවැයත් එනවා. එහෙනම් වැඩබිම් සකස් කිරීම පිරිවැය 200යි. ඊළඟට සවි කිරීමේ ගාස්තු 300යි. ඊට පස්සේ අය තවමනා තියෙන්නේ අපේක්ෂිත සුන්බුන් නගිය කියන්නේ ගලා ඒමන්නේ අවසාන අවුරුද්දේ. ආරම්භයේදී ලක්ෂ 5ක කාරක ප්‍රාග්ධනයක් දෙනවා කියනවානේ. එතකොට ඒක ළමයි බින්දුවේ අවුරුද්දේ දරන්නේ කාරක ප්‍රාග්ධනය ලක්ෂ 5යි. ඔන්න ළමයි ගලාගෙන යෑම් ටික වෙන මොකුත් නැහැනේ. එහෙනම් මෙන්න මේ ටික එකතු කරන්න. 500 800යි 1000යි 3000යි. එනම් මෙන්න ගලාගෙන ජෑම් ටික. ඔයාට අවශ්‍ය නම් මේක වරහන් දැම්මත් කමක් නැහැ. ඊළඟට දෙවෙනි එකෙන් ඉල්ලන්නේ අවුරුදු 1 ඉඳලා 4 දක්වා ශුද්ධ මුදල් ප්‍රවාහයන් ටික ගණනය කරන්න කියලා. එහෙනම් අපි අර විදිහට ටේබල් එකක් ගමු අංක 2ට. රෝමි ලක්කන් 2කින් ඉල්ලන්නේ ඒක. අවුරුදු 4යිනේ දැන් බින්දුවේ අවුරුද්ද අපි හොයාගත්තා. එනවා මේක ලියන්න ඕනේ නැහැ. 1 2 3 4 ගලා ඒම් කොටසයි ගලා යෑම් කොටසයි. එතකොට මේකේ අපිට දැන් දෙනවා පළවෙනි අවුරුද්ද ඉඳලා උණු දේවල් ටික. ආදායම 3500යි. එහෙනම් අපි ගලා ඒම් වල ලියනවා ආදායම් 3500යි පළවෙනි අවුරුද්ද. ඊළඟ අවුරුද්දේ 4500යි. ඊළඟ අවුරුද්දේ 6000යි. ඊළඟ අවුරුද්දේ 7500යි. ඊට පස්සේ ගලා යෑම් වල අපි ලියනවා මෙහෙයුම් වියදම්. නමුත් ඔයා දන්නවා මේ මෙහෙයුම් වියදම් තුල තියනවා ළමයි ෂය. එහෙනම් අපි ෂය හැර මෙහෙයුම් වියදම හොයාගමු පැත්තකින්. ෂය හැර නැත්තම් ළමයි මේ ඔය ටේබල් එකේම ගලපන්න පුළුවන්. අපි ගලපමු. දැන් අපි ඉස්සලම ෂයත් එක්ක මෙහෙයුම් වියදම දාගමු. 2000යිනේ. 2000යි 3000යි 3500යි
හර 10යි දැන් ඔයා දන්නවා මේක ඇතුලේ ෂය තියෙනවා එහෙනම් ෂය ටික අයින් කරන්න ඕනේ එහෙනම් ෂය කියලා අන්නේ ෂය ටික හොයලා මෙන්න මේකෙන් කොහොමම අඩු කරලා දාගන්න පිටින් හොයලා ෂය හැර මෙහෙයු වියදම ගණන් දැම්මත් එකයි ඔහොම හෙව්වත් එකයි දැන් ෂය හොයන්නේ කොහොමද වත්ත අපි ෂය හොයන්නේ වත්තමක පිරිවැයෙන් අඩු කරනවා සුන්බුන් නගය බෙදනවා ජීව කාලයේ එතකොට වත්කමේ පිරිවැය දැන් අපිට ගණ්ඩ වෙනවා ළමයි වත්කමේ පිරිවැයනේ ගණුම් මිල 2000යි වැඩමුළු සකස් කිරීම පිරිවැයත් ඒකට එකතු වෙනවා සවි කිරීම ගාස්තු එකතු වෙනවා අතට 2500යි වත්කමේ පිරිවැය ඒකෙන් අඩු කරනවා සුන්බුන් නගය ලක්ෂ 5යි බෙදනවා පළදායි ජීව කාලය අවුරුදු 4යි ඒතකොට 2000 ගුණ 2000 බෙදීම 4 කියන්නේ 500ක් වෙනවා ෂය එහෙනම් අපි 500 ගලපනවා හැම අවුරුද්දකම 500 ගානේ. හරි, එච්චරයිනේ මේකේ තියෙන්නේ. දැන් සුද්ධ මුදල් ප්‍රවාහය ගමු. සුද්ධ මුදල් ප්‍රවාහය 3500න් 1500ක් ගියාම 2000යි. ගලා එම් ටික ගලා යම් ටිකනේ ඉල්ලන්නේ එතකොට සුද්ධ මුදල් ප්‍රවාහය ගන්න කලින් ළමයි අපි මේ වගේ එකතු වුන් ටික ගමු. මොකද අපිට නැත්තම් ඕන උත්තරය දෙන්නේ අවසාන එකතුව දෙමු. ගලා එම් වල එකතුවයි ගලා යම් වල එකතුවයි. මේ ගලා එම් වල එකතුව 3500යි 4500යි 6000යි 7500යි. නේද මෙතනත් ගමු. 1500යි 2500යි 3000යි 3500. දැන් සුද්ධ මුදල් ප්‍රවාහය ගමු ඊට යටින්. සුද්ධ මුදල් ප්‍රවාහය 2000යි 2000යි 3000යි 5000යි. හරි ඊළඟට තුන්වෙනි එක සුද්ධ වර්තමාන අගය. ඒ කියන්නේ NPV ගණනය කරන්න කියනවා. එතකොට අපි ගන්නවා වර්ෂය शुद्ध मुदल प्रवाहय समुचित शुद्ध मुदल प्रवाहय सॉरी වැරදුනා මුදල් शुद्ध मुदल प्रवाह ඊළඟ වට්ටම් සාධකය ඉන්න ගුණ කරන්නේ වට්ටම් සාධකය වර්තමාන අගය බිඳුව 1 2 3 4 බිඳුවනි අවුරුද්ද ළමයි 3000යි अपने शुद्ध मुदल प्रवाह तुंदाई पलवीन आवृद्धे गलागिन एम कियादाई देवनी आवृद्धे देदाई तुवेणी आवृद्धे तुंदाई इलंगावृद्धे पंदाई वट्टम साधके बिंदुवेणी आवृद्धे एकाय पलवीन आवृद्धे वट्टम साधके अपिट दिया तीना बिंदु दशम नमे आई बिंदु दशम अटाई बिंदु दशम हताई बिंदु दशम हाय अरे वर्तमान अगे तुंदा केनवा इलांगट नवर दहाटाई एद्दास अटसी आई एद्दास अटवर दास हाई दास सरखाई तिहाई तुंदा है दें वर्तमान अगे गंड शुद्ध वर्तमान अगे एनपीवी पंदास पंसी केनवल मई दंग හතරවෙනි එක කියනවා යෝග්‍යතාව පිළිබඳ අදහස් දක්වන්න කියලා NPV ධනාගය බැවින් ව්‍යාපෘතිය පිළිගැනීම යෝග්‍ය වේ ඊළඟට අපි 2016 ගානට එමු නිෂ්පාදන සමාගමක් එහි මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා දැනට පවතින යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් මිලදී ගැනීමට සලකා බලමින් සිටී. නව යන්ත්‍රයේ පළදායි ජීව කාලයේ අවුරුදු 5යි 5 තැස්තමේන්තුගත මුදල් ප්‍රවාහයේ අංශ 2 හා බැඳේ දැනට පවතින යන්ත්‍රය කියන්නේ පැරණි යන්ත්‍රය ඒ වෙනුවට තමයි නව යන්ත්‍රය ගන්න. එතකොට නව යන්ත්‍රයේ පිරිවැය දීලා තියෙනවා ඊට පස්සේ වර්තමාන දල්පල වටිනාකම දීලා තියෙනවා පැරණි යන්ත්‍රයේ 200ක්
සුන්බුන් වටිනාකම නව යන්ත්‍රය දීලා තිනා වාර්ෂික මෙහෙයුම් පිරිවැය වෙනස්වීම දෙකේ අගයන් ටික දෙනවා. නව යන්ත්‍රය මිලදී ගන්නවා නම් ව්‍යාපෘති ආරම්භයේදී 280 කතරේකාරක ප්‍රාග්ධනයක් අවශ්‍ය නැතර ඒ ව්‍යාපෘති අවසන් නැවත ලබා ගත හැක. ආයෝජන ප්‍රතිලාභ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 10% වට්ටම් අනුපාතය 10% වට්ටම් සාධකයේ දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ මෙම ව්‍යාපෘති මුදල් ගලා ඒම් හා ගලා යාම ඇතුළත් ලේඛනයක් පිළියෙල කරන්න තියෙනවා. ව්‍යාපෘති ශුද්ධ වර්තමාන අගය හොයන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා ශුද්ධ වර්තමාන අගය මත පදනම්ව මේ ව්‍යාපෘතිය තෝරගන්නවද නැද්ද කියලා අපිට කියන්න. හරි. මේකත් අපි හදන්න ගමු. දෙදස් දාසයේ ඒලවල් ගානේ ඒලවල් පේපර එකේ ගාන හදන්නයි යන්නේ. එතකොට ළමයි මම මෙතෙන්ට ගන්නවා. අපේ මුලින්ම ඉල්ලන්නේ මුදල් ප්‍රවාහයන් ගණනය කරන්න කියලා නේද? ඔව් මුදල් ගලායම් හා ගලායම් ඇතුළත් ලේඛනයක්. එහෙනම් අවුරුදු තියෙනවා 5ක්. එතකොට මම රූල් කරනවා ලේඛනය මගේ. වර්ෂය බිඳුව එක දෙක තුන හතර පහ ගලා එම් ගලා යෑම්. හරි. නවයන්ත්‍රයේ පිරිවැය 10යිනේ. බිඳුවෙනි අවුරුද්දේ නවයන්ත්‍ර පිරිවැය අපි දානවා ගලාගෙන යෑම් වල 10යි. මම මේක හදන්නේ රුපියල් 1000 වලින්. ඒකින්ද උඩ රුපියල් 1000 කියලා අනිවාර්යයෙන්ම ලියනවා. ඊට පස්සේ වර්තමාන දෙපළ වටිනාකම දෙනවා. දැනට පවතින යන්ත්‍රයේ 300යි. නව යන්ත්‍රයේ ගද්දි අනිවාර්යයෙන් පැරණි යන්ත්‍රේ විකුණනවා. ඒකට විකුණන්නේ අනිවාර්යයෙන්ම ළමයි බිඳුවෙනි අවුරුද්දේ 300. එහෙනම් පැරණි යන්ත්‍ර විකුණු 300ක් දානවා. ඊට පස්සේ අපිට දෙනවා ළමයි වාර්ෂික මෙහෙයුම් පිරිවැය. බලන්න ළමයි නව යන්ත්‍රයේ වාර්ෂික මෙහෙයුම් පිරිවැයක් දෙනවා. දැනට පවතින යන්ත්‍රයේ වාර්ෂික මෙහෙයුම් පිරිවැයක් දෙනවා. එතකොට අපි ඔතනදී ළමයි හැමතිස්සම මේ ගණන්වලදී අර මෙහෙයුම් පිරිවැයේ හෝ මෙහෙයුම් ආදායම් වෙනස් වීම තමයි සැලකිල්ලට ගන්න. එතකොට දැන් මේ ඔයාලට පේනදී දැන් පවතින යන්ත්‍රය භාවිතා කරුවොත් මෙහෙයුම් පිරිවැය 300යි. නමුත් නව යන්ත්‍රය භාවිතා කරුවොත් ළමයි මෙහෙයුම් පිරිවැය 100ක් වෙනවා. අනිත් ඒවත් බලද්දි දෙවෙනි වර්ෂයත් බලද්දි ළමයි පැරණි යන්ත්‍රය භාවිතා කරද්දී මෙහෙයුම් පිරිවැයට වඩා ඇත්තටම හැම අවුරුද්දකම නව යන්ත්‍රය භාවිතා කිරීම නිසා මෙහෙයුම් පිරිවැය ළමයි අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙයුම් පිරිවැය ඉතිරියක් නේ. වියදමේ ඉතිරියක්. වියදමේ ඉතිරියක් කියන්නේ ඒක ඇත්තටම ගලාගෙන ඒමක්. එහෙනම් අපි ගලාගෙන ඒම් වල ලියනවා මෙහෙයුම් පිරිවැයේ ඉතිරිය. මෙහෙයුම් පිරිවැයේ ඉතිරිය. ළමයි අතන අර ඔයාලගේ ටියුට් එකේ දැනට පවතින යන්ත්‍රයේ වටිනාකම වෙළඳපොළ වටිනාකම 300ක් කියලා හදාගන්න. ඒක මේ printing mistake එකක් තියෙන්නේ. මම මේ papers එකෙන් බලාගෙන කියන්නේ ඔයාලට. එතකොට papers එකේ තියෙන 300 paper එකේ. එතකොට ඔයාලා හදාගන්න එක 300ක් විදිහට. හරි. මෙහෙයුම් පිරිවැය ඉතිරිය. එතකොට බලනවා පවතින යන්ත්‍රයේ තියෙද්දි නම් 300යි. නව යන්ත්‍රය ගත්තොත් 100ක් වෙනවා කියලා කියන්නේ 200ක් ඉතිරි පළවෙනි අවුරුද්දේ. දෙවෙනි අවුරුද්දේ බලනවා 300යි 100ක් තමා තියෙන්නේ. එතකොට එතන 200ක් ඉතුරුයි. ඊළඟට තුන්වෙනි අවුරුද්දේ 320ක් යනවා පැරණි යන්ත්‍රය භාවිතා කරොත්. නව යන්ත්‍රයේදී 120යි කියන ළමයි 200ක් ඉතුරුයි එතන. ඔය වෙනස තමයි බලන්නේ 320 120 ඊළඟ අවුරුද්දේ එතන 200යි. පස්වෙනි අවුරුද්දේ මෙහෙයුම් පිරිවැය 360යි. නව යන්ත්‍රයේ 140ක පිරිවැයක් දරන්න වෙන්නේ. එතකොට ළමයි එතන එනවා 220ක ඉතිරියක්.
हारे ඊට පස්සේ නව යන්ත්‍රය මිලදී ගන්න නම් ව්‍යාපෘති ආරම්භයේදී 280 කාරක ප්‍රාග්ධනයක් දරන්න වෙනවනේ එහෙනම් කාරක ප්‍රාග්ධනය 280යි එතන 280ක් යනවා නම් අපිට කියන කාරක ප්‍රාග්ධනය අපහු උපලබ්ධ දෙන අවසාන අවුරුද්ද එහෙනම් ලියනවා අපි ගලායම් වල කාරක ප්‍රාග්ධනය උපලබ්ධ වීම 280යි පස්වෙනි අවුරුද්දේ මුදල් ප්‍රවාහය එනවා හරි ඔය ටිකනේ තියෙන්නේ තව තව එක දෙයක් ඒක මම දැක්කේ නෑ ළමයි ඔයාගේ ටියුට් එකේ එක තියෙනවද බලමු සුන්බුන් නගේ තියෙනවද බලන්න ඔව් සුන්බුන් නගේ 200ක් තියෙනවනේ නව යන්ත්‍රයේ සුන්බුන් නගේ කියන එක සුන්බුන් ඒක අවසාන අවුරුද්දේ ව්‍යාපාරයට උපලබ්ධි වෙනවා 200 වෙනවා එහෙනම් ඔය ටික තමයි තියෙන්නේ ළමයි දැන් එකතු කරන්න ගලායම් ටික 300යි 200යි 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 8210.1ක් විතරයි 700යි ඊට පස්සේ ගලායම් ටිකත් එකතු කරමු 1280යි මෙතන නැහැ මෙතන නැහැ මෙතන නැහැ මෙතන නැහැ 300 1280 ගියාම 980යි ඍණා 200යි 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 මෙතන එනවා 700යි ඔන්න ළමයි පළවෙනි එකට උත්තරේ ගලායම් හා ගලායම් ඇතුළත් ලේඛනය මේ එකට උත්තරය දෙක ශුද්ධ වර්තමාන අගය ශුද්ධ වර්තමාන අගය එනවා අපි ගන්නවා වර්ෂය ශුද්ධ මුදල් ප්‍රවාහය වට්ටම් සාධකය වර්තමාන අගය වර්ෂයේ බිඳුව 1 2 3 4 5 බිඳුවේ නැවතු ශුද්ධ මුදල් ප්‍රවාහය 980යි ඍණ පළවෙනි අවුරුද්ද 200යි දෙකෙන් 280යි වට්ටම් සාධකය අපිට ගන්න දෙනවා 0.9යි සෝරි බිඳුවේ අවුරුද්ද දෙන්නේ නැහැ ඒක දුන්නත් නැතත් අපි ගන්නවා බිඳුවේ අවුරුද්ද 1යි පළවෙනි අවුරුද්ද 0.9යි 1යි ඊළඟ අවුරුද්ද 0.8යි 3යි ඊළඟ අවුරුද්ද 0.7යි 5යි 2යි වර්තමාන ගිතොත්ම 9යි කින් ගුණ කරන්න එතකොට 182ක් එනවා 208යි 3ෙන් ගුණ කරන්න එතකොට එනවා 166ක් 275ෙන් ගුණ කරන්න එතකොට එනවා 150ක් 268ෙන් ගුණ කරනවා 0.1 එතන එනවා 136ක් ඊළඟට 700 0.6ෙන් ගුණ කරන 430 අතර මෙන්න මේ ටික එකතු කරන්න. එතකොට ඔයාලට NPV එන්නේ මොන අගයක්ද කියලා බලන්න දන්න නම් අපි ව්‍යාපෘතිය පිළිගන්නවා. ඍණ නම් ව්‍යාපෘතිය පිළිගන්නේ නැහැ. බලන්න මේක සුළු කරලා එන්නේ ඔයාට ධන 88ක් 5000 කියලා ලියනවා. කරනවා NPV ධන අගය ව්‍යාපෘතිය පිළිගනි. अरे अभी है नंदन देदास दाहते गाने टाट्टे मु परिवाया मिलियन एकाई दशम देखा वरना नवे यंत्रय कत्पत करके निम्न समागमक सालका बालमी सिटी यंत्र आपेशित पलदाय जीवकाले वर्ष पहाक पनंत्र ही सुनबुन नगे लक्षण देखा के सस्तमें इंदुकर ऐता මෙම යන්ත්‍රයේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරනු ලබන අතරෙහි අපේක්ෂිත වාර්ෂික නිෂ්පාදනය පහත පරිදි වේ. වර්ෂයේ දීලා තියෙන එකේ ඉඳලා පහ දක්වා නිෂ්පාදනය දීලා තියෙනවා ඒකකයක අපේක්ෂිත විකුණුම් මිල 2000ක් වේ. අපේක්ෂිත ප්‍රාථමික පිරිවැය 1000ක් වන අතර වාර්ෂික නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ෂයද ඇතුළත් ලක්ෂ 3ක් වනු ඇත. ව්‍යාපෘතිය අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයේ 10%ක් වේ. ව්‍යාපෘතියේ මුදල් ගලායම් ශුද්ධ වර්තමාන අගය අපිට හොයන්න තියෙනවා එතකොට යාලා ආකෘතිය දීලා තියෙනවා ඒ ආකෘතියට තමයි ළමයි අපි හදන්න ඕන ඊට පස්සේ ඉල්ලනවා මේක ප්‍රතික්ෂේප කරනවාද
එහෙම පිළිගන්නවද කියලා. හරි මේ ගාන හදන්න පොඩි ගානක්නේ. ඔය ආකෘතිය අපි ওই විදිහටම රූල් කරගමු. අපි දන්න ආකෘතියම තමයි මේක මෙහෙම වෙනසක් නැහැ. වසර දීලා තියෙනවා. එතකොට වසර පටන් ගන්න ඉතින් මේකේ බිඳුව අනිවාර්යයෙන් මේක තියෙන්න ඕන. 1 2 3 4 5. 1 2 3 4 5. 2 3 4 5. ගලා එම් ගලා යම් ඊට පස්සේ ශුද්ධ මුදල් ප්‍රවාහය ඊළඟට 10% වට්ටම් සාධකය ඊළඟට වර්තමානගය ඊළඟට ශුද්ධ වර්තමානගය රුපියල් 1000 වලින් තමයි මේක දෙන්නේ. හරි. දැන් අපි ගානේ තියෙන දේවල් ටික දාගෙන ගියොත් මේකට පිරිවැය 1200යි. එතකොට ළමයි පිරිවැය කියන එක බිඳුවෙනි අවුරුද්ද නව යන්ත්‍රයේ පිරිවැය දරන්න වෙනවා ගලා යම්වල යන්ත්‍ර පිරිවැය බිඳුවෙනි අවුරුද්ද 1200ක් අපි ගලාගෙන යෑමක් විදිහට පෙන්නනවා. සුන්බුන්නගේ ලක්ෂ 2යි සුන්බුන්නගේ ගලාගෙන යෑමක් අවසාන අවුරුද්දේ සුන්බුන් අගය ලක්ෂ 2යි 5 වෙනි අවුරුද්දේ නම් ගලාගෙන යෑමක් වෙනවා. ඊට පස්සේ වාර්ෂික නිෂ්පාදන ඒකක දෙනවා අපේක්ෂිත විකුණුම් මිල 2000යි. එහෙනම් ගලා යෑම් වල අපි දානවා විකුණුම් ආදායම බිඳ වෙනි අවුරුද්දේ නෑනේ පළවෙනි අවුරුද්දේ පටන් ගන්න. එතකොට පළවෙනි අවුරුද්දේ 500යි නිෂ්පාදන ඒකක 2000 ගාන විකුණන. එතකොට 5/2 10යි ඒ කියන්නේ ළමයි 10 වලින් කිව්වහම විකුණුම් 1000යි. දෙවැනි අවුරුද්දෙත් 500යි. එතකොට ඒ අවුරුද්දෙත් විකුණුම් 1000යි. තුන්වැනි අවුරුද්දෙත් 1000යි. හතරවැනි අවුරුද්දේ 600යි නිෂ්පාදන ඒකක. ඒක ගුණ කරුවහම 2න් 1200යි. ඊළඟ අවුරුද්දෙත් 600යි. එතකොට එතනත් විකුණුම් එන්නේ 1200යි. ඊට පස්සේ ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය කියන්නේ ගලාගෙන යෑමක් නේ. ගලා යෑම වල කියනවා ප්‍රාථමික පිරිවැය. දහයිනේ. එතකොට ළමයි 1000 ගුණ කිරීම 500 කියන්නේ ලක්ෂ 5යි. 1000 වලින් කිව්වහම 500යි. ඊළඟ අවුරුද්දෙත් 500යි. ඊළඟ අවුරුද්දෙත් 500යි. ඊළඟ අවුරුද්ද 1000 ගුණ කරන්නයි තියෙන්නේ. මේක ගලාගෙන යෑමින්ද මම ඍණ දානවා වරහන් දානවා. ඊට පස්සේ කියනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ෂයද අන්තර්ගතව ලක්ෂ 3යි. එහෙනම් ලියනවා ගලා යෑම් වල නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. අපි ෂය හැර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හොයාගන්න ඕනේ. හැම අවුරුද්දකම නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ලක්ෂ 3යිනේ. එහෙනම් මේ ලක්ෂ 3ෙන් ෂය අයින් කරන්න ඕනේ නේ. අපි ෂය හොයාගමු. නව අත්කමේ පිරිවැය 1200යි. සුන්බුන් නගය 200 අඩු කෙරුවා. බෙදුව පළදැයි ජීවිතාලේ අවුරුදු 5 කියන 1000යි. 1000 බෙදීම 5 කියන්නේ 200යි. එහෙනම් ළමයි ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය වෙන්නේ sorry නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයනේ ලක්ෂයයි. 100ක් උත්තර එන්නේ. 100යි මෙතන 100යි CI CI හරි එතකොට ඒක හරි එච්චරයිනි දෙන්නේ. දැන් මෙන්න මේක අපි එකතු කරමු. පළවෙනි 1000යි දෙවෙනි අවුරුද්දේ 1000යි තුන්වෙනි අවුරුද්දේ 1000යි ඊළඟට ගලා යෑම් ටිකත් අපි හොම් එකතු කරලා ගමු. පළවෙනි අවුරුද්දේ 1600යි ඊට පස්සේ සුද්ධ මුදල් ප්‍රවාහය 1200යි ඊළඟ අවුරුද්දේ 400යි ළඟ අවුරුද්දේ 400යි ළඟ අවුරුද්දේ 400යි 7යි 5යි 12යි 500යි එතන මෙතන 700යි
ඔන්න ශුද්ධ මුදල් ප්‍රවාහ ටිකත් අපිට ආවා. ඊළඟ වට්ටම් සාධක අපිට ගන්න දීලා තියෙනවානේ 0.1 අවුරුද්දේ 1 කියලා දීලාම තියෙනවා. 0.91 0.2 එහෙනම් මෙන්න මේ ටික. ඒ කියන්නේ ශුද්ධ මුදල් ප්‍රවාහය වර්තමාන වට්ටම් සාධකෙන් ගුණ කරලා වර්තමානගේ හොයාගමු. 1200 ගුණ කළාම 1200යි. ඊළඟට 400.91 එකෙන් ගුණ කරුවම 364යි. 402යි. 407යි 5 ගුණ කරුවම 0.300යි. ඊළඟට 500.68 ගුණ කරුවම 374යි. එහෙනම් ශුද්ධ වර්තමාන අගය අපිට හොයන්න පුළුවන්. ශුද්ධ වර්තමාන අගය එනවා මේක ඍණනේ 1200. ධන 570යි. එතකොට මෙතනදී අපි දෙවෙනි එකෙන් ඉල්ලන්නේ මේක පිළිගන්නවද නැද්ද කියන්නේ කියලා NPV ධනාගේ අබැවින් ව්‍යාපෘතිය පිළිගනිමු.